අපි අහලා තිනවා කතාවට කියනවා ආරෝග්‍ය පරමාලාභ කියලා. ජීවිතයේ පරම සතුට නිරෝගී සුවය කියලා. එහෙනම් සොඳුරු නිවසක් එමත්නම් නිවසේ ඉන්න සමාජිකයන්ගේ සෞඛ්‍ය ඉතාමත්ම වටිනවා සොඳුරු නිවසක් බවට පත් වෙන. නිවසක් සොඳුරු නිවසක් වෙන්න නම් ගෙදර ඉන්න සමාජිකයන් හැම කෙනෙක්ම හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් ඉන්නට ඕන. ඒ කියන්නේ හැම කෙනෙක්ම හොඳින් පෝෂණය කියන එක ආහාර කියන එක ලබා ගන්නවා. එහෙමනම් මට හිතුණාද මේ අපේ ගෙවත්තෙම එකතු කරගත්ත ඖෂධීය ශාකවලින් අපි කොහොමද ඖෂධීය ඔසුපැන් වීදුරුවක් හදාගන්නේ කියලා අපි මොහොතක් විමසලා බලමු. හොඳයි අපි එහෙනම් ඒ අත්දැකීමට යමු. අවශ්‍ය අමුද්‍රව්‍ය ගොටුකුළු ස්වල්පයක්, වැල් පෙනෙල ස්වල්පයක්, හාතමාරිය ස්වල්පයක්, මුකුණු වැන්න ස්වල්පයක්, ලුණු ස්වල්පයක්, සුදුලූණු බිග් කිහිපයක්, ගත් පොල් ස්වල්පයක්, කරපිංචා ස්වල්පයක්, පිසාගත්තු රතු හාල් බත් ස්වල්ප. මුලින්ම ඔබ එකතු කරගත් කොළ ජාති සියල්ලක්ම හොඳින් කිහිප වතාවක් සෝදා පිරිසිදු කරගන්න. ඉන් පසුව පොල් ස්වල්පයක් සමග මිශ්‍ර කරමින් ටික ටික බ්ලෙන්ඩ කරගන්න. පසුව එය මිරිකා පෙරණයක ආධාරයෙන් යුස වෙනම භාජනයකට වෙන් කරගන්න. පොල් කිරි මිරිකන ආකාරයට අතින් මිරිකා දඬු කැබලි ඉවත් කරගන්න. පිසාගත් බත් ටික සුදුලූණු සමග මිශ්‍ර කරමින් වෙන් කරගත් යුෂවල ආධාරයෙන් නැවත වරක් හොඳට බ්ලෙන්ඩ් කරගන්න. බත් ඇට හොඳින් දිය විය යුතු නිසා බෙරි වූ බත් මේ සඳහා හොඳින් ගැලපේ. ඉන් පසුව භාජනයකට දමා මද ගින්නේ රත් කරගන්න. අඛණ්ඩව හැඳි ගෑම නැතිනම් කූරු ගෑම අවශ්‍ය වේ. එසේ නොවුනහොත් කොළ කැඳවල වර්ණිය වෙනස් විය හැක. අඩු ගින්දරේ විනාඩියක් පමණ උයා ගැනීම ප්‍රමාණවත් වන අතර විගස වීදුරුවලට දමා හකුරු කෑල්ලක් සමග රස විඳින්න. ගෙදර හදපු ඖෂධීය කැඳ වීදුරුවක් එක්ක මේ උදේ ගත කරනවා කියන්නේ ගතට දැනෙන හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. අපි නැවතත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. ආයුබෝවන්.